පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණ හෙට දිනේදී ප්‍රකාශයක් ලබා දෙන ලෙසට හිටපු ජනාධිපතිවරයාට පසුගියදා අධිකරණී දැනුම් දුන්නා. අදාළ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ සිද්ධිය පිළිබඳව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දී ඇති හේයින් යලිත් වරක් ඒ පිළිබඳව අධිකරණයේ හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය නොවන බවයි. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගෙන් මෝසමක් කොණු කරමින් මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත දැනුම් දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රධානත්වයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර සිටම දැන සිටි බවයි. දැන් අවුරුදු පහක් තිස්සේ කියාගන්න බැරි වෙච්ච එක මොකද මේ එකපාරට මේ කාලය තෝරා ගැනීම පිළිබඳව අපිටත් ගැටලුවක් තියෙනවා. මේක අපි විශ්වාස කරන්නේ නැහැ කොහෙත්ම. ඔය සති තුනකට ඉස්සෙල්ලා ඔහු දැනුවත් වුණාය කියන කතන්දරේ අපි විශ්වාස කරන්නේ නැහැ. අපේ විශ්වාසය තමයි ඔහු එදා සිටම දැනගෙන හිටියා. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව චූදිතෙක් බවට පත් කරේ, වැරදිකාරයෙක් බවට පත් කරේ. ඒ කියන්නේ ඔහු දැනගෙන හිටියා ඉඳලා මේක වැළක්වන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියන්නේ.